මම්මේ මොහොතේදී මේ මාධ්‍ය සාකච්ඡාවට පෙනී සිටින්නේ මේ ශ්‍රී ලාංකික මව්වරුන් කිරිපොවල දසමසක් කුතේ තියාගෙන හදපු මේ දරුවන් වෙනුවෙන් පෙනී හිටින්ද මේ ශ්‍රී ලාංකික මව්වරුන් පැකිලෙන්නේ නැහැ කියන එක කියන්ටයි අපි දන්නවා අපේ දරුවෝ පාරට බැස්සේ නිකන් නෙමෙයි ඔවුන්ට දැනුණා ඔවුන්ගේ අම්මලා ගේ හදවතේ තියෙන වූ වේදනාව ඔවුන්ගේ තාත්තලාගේ හදවතේ තියෙන කැක්කුම ඔවුන්ට දරාගෙන ඉන්න බැරි වුණා තාත්තලා මහ පාරේ ගෑස් පෝලිං වල පපුව පැලිලා මැරෙනකොට අම්මලට තමන්ගේ දරුවන්ට උදේ නැගිටලා කිරි වීදුරුවක් දී ගන්න බැරුව සුසුම්ලන වේදනාව අපේ දරුවන්ට බලාගෙන ඉන්න බැරි වුණා ඒ දරු පරම්පරාව අපි වගේ හැමදේම දරාගෙන උහුලගෙන නිකන් ඉන්න જાතියක් නෙමෙයි අපි කිරිපොවල හැදුවේ වැඩුවේ අසාධාරණ වෙනුවෙන් නැගී සිටින්න පුළුවන් තරුණ පරපුරක් අන්න ඒ ගැන අපි ආඩම්බර වෙනවා තමගේ අයිතිවාසිකම් විශ්වවිද්‍යාල වහලා ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ පාසල් වහලා මේ දරුවන්ට තිබුණා හීන ඒ සියල්ලටම වඩා මේ දරුවන්ගේ අම්මලා තාත්තලාට තිබුණා මහා මෙරක් තරම් හීන මේ සියල්ලම මේ රටේ පාලනය කරපු හොර හැත්ත කොරාගත්තා අන්න ඒක බලන් ඉන්න බැරි වෙච්ච අපේ දරුවෝ එක ගල් කැටයක් අතේ නැතුව එක පොලු කෑල්ලක් අතේ නැතුව පාරට බැහැපු අපේ දරුවෝ මර්ධනය කරන්න ත්‍රස්තවාදී පනතක් ගෙනාවා මං අහනවා මොකද්ද තියෙන සදාචාරාත්මක අයිතිය මේ අසාධාරණ වෙනුවෙන් කතා කරපු දරුවන් පාලනය කරන්න ත්‍රස්තවාදී පනතක් ගේන්න ඇයි මේ පාලකින්ට දරුවෝ නැද්ද දරු කැක්කුම අඳුරන්නේ නැද්ද අපි ඇස් දෙකට දැක්කා ඇස් පන අපිට අපේ මේ දරුවන්ට ගහනකොට මේ ගැහෙනු දරුව බිම දිගේ ඇදගෙන යනකොට මේ රටේ ඉන්න අම්මලා තාත්තලාට ඇස් වලට කඳුළු උනනවා තාත්තලාගේ පපු කැකෑරෙනවා අන්න ඒ නිසා මම මේ පාලකින්ට කියනවා වැඩි ඈතක් නැහැ ශිෂ්‍ය සංගමේ පාරට බහිනකොට ඔවුන්ගේ අම්මලා තාත්තලා ඔවුන් සමග පාරට එන වැඩි දවසක් නැහැ වසන්ත සිරිදම්ම අපි ආදරයට කියන්නේ අපේ පොඩි සාදු කියලා ජීවන්ත මේ අපේ දරුවෝ මේ අධිර කරගෙන ඉන්නේ සමාජ සාධාරණ වෙනුවෙන් කතා කරපු අපේ දරුවෝ ඔවුන්ගේ තිර නාටක පිටපත්වලට අපි අහුවෙයි කියලා හිතනවා ඇති නෑ අපි බය නෑ අපි එදත් එළියට බැස්සා අපි අදත් එළියට බහිනවා අපේ දරුවෝ වෙනුවෙන් අපි හෙටත් එළියට බහිනවා මේ දරුවෝ කතා කරන්නේ ඇත්ත මේ ඇත්ත කතා කරනකොට මේ රටේ පාලකින්ට හරි අමාරුයි මේ රටේ පාලකින්ට රිදෙනවා ඇත්ත කතා කරනකොට හැබැයි මම කියනවා බය නැතුව මේ ඇත්ත ජය ගන්න මේ ඇත්ත ජය ගන්න දවස බොහොම ළඟයි මේ හැම මිනිස්සෙක්ම මේ රටේ ජීවත් වෙන මේ අරගලයේ ජීවත් වෙන්නේ මේ අරගලය කුඩු පට්ටම් කරන්න අපේ දරුවත් අඩංගුවට අරගෙන එහෙමනම් හිතන් ඉන්නේ
ඔයාලා ෆේල්. ඇත්ත ජය ගන්නවා අන්න ඒක මතක තියාගන්න. මේ ත්‍රස්තවාදී පනත යටතේ මේ රඳවගෙන සිටින අපේ දරුවන් වහාම එළියට දැම්මොත් හොඳයි. එහෙම නැත්නම් ඔබ දන්නවා රටක් නැගිටිනවා මේ දරුව වෙනුවෙන්. මේ රටේ ඉන්න අම්මලා නැගිටිනවා මේ දරුව වෙනුවෙන්. මේ රටේ ඉන්න තාත්තලා නැගිටිනවා මේ දරුව වෙනුවෙන්. අන්න එදාට අන්න එදාට ගෝඨාභය ගියාටත් වඩා හපන් විදියට තමයි මේ අනිත් මහා ලොකුවට හිතාගෙන ඉන්න සියල්ල පුළුවන් කියලා සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න පාලකීන්ට දුවන්න වෙන්නේ. අනේ නිසා මං කියනවා මේ අරගලය පිටිපස්සේ මේ දරුව පිටිපස්සේ මේ අහිංසක ආදරණීය අරගලය පිටිපස්සේ මහා ජනකායක් ඉන්නවා. මේ ජනතාව වත්තන්න බෑ. මේ ජනතාව ජනතා අරගලය ජය ගන්නවා ජය ගන්නවා ජය ගන්නවාමයි. අරට ජය වේවා.